Sadhu Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa. Namo Buddhaya Pinnat Swaminnahansa. Namo Buddhaya. Shraddhavanta Pinnatni, ada davaseet Pinnat Swaminnahansa samagin සද්දිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන අපි කතා කරන්නේ දීර්ඝ කාලයක් සතර සතිපට්ඨානය කතා කළා සතර සම්ප්‍රදාන වීරිය මේ දිනවල කතා කරන්නේ පින ස්වාමීන් වහන්සේ මේ වීරිය ගැන කියවෙද්දී මේ භාගතුන් වහන්සේ වදාලා මේ දුරක්ඛාතේ භික්ඛවේ ධම්ම විනයේ යෝ ආරද්ධ විරියෝ සම්බුදු සසුනෙන් බැහැර වෙන ධර්මයක නම් කෙනෙක් වීරිය පටන් ගන්නෙ සෝ දුක්ඛං විහෙරති. යා දුකින් ඉන්නේ කියලා භාගතුන් වහන්සේ වදාලා. තංකිස හේතු දුරක්ඛාතස්සා භික්ඛවේ ධම්මස. දුරක්ඛාතත්තා. ඒ කියන්නේ ඒ ධර්මයත් ඒ විනයත් ස්වකාත නොවන නිසා ඒකින් ඒකේ වීරිය කරන කෙනා දුකින් ඉන්න වෙන්නේ කිනෝ. ස්වාමීන් වහන්සේ ඊළඟට භාගතුන් වහන්සේ වදාලා ස්වකාතේ භික්ඛවේ ධම්ම විනේ යො කුසීතු. ඒ වගේම භාගතුන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයේ ස්වකාත ධර්මයේ තුළ යම් කෙනෙක් කම්මැලිව කුසීතව නම් ඉන්නේ සොදුක්ඛං විහෙරති. ඉතින් අන්න භාගතුන් වහන්සේ ධර්මයේ තුල තමයි කුසීත කෙනා දුකින් ඉන්නේ. වෙන ධර්මයක වීරිය කරන කෙනා දුකටපත් වෙනවා කියනවා. භාගතුන් වහන්සේ වදාළ තංකිසේත ස්වක්ඛාතත්තා භික්ඛවේ ධම්මස්ස. මේ ස්වක්ඛාත ධර්මයක කම්මැලි හිටියොත් ඒක දුකක් කියනවා. ඒ වගේම භාගතුන් වහන්සේ වදාළ දුරක්ඛාතේ භික්ඛවේ ධම්ම වෙන්නේ යො කුසීතෝ සෝ සුඛං විහෙරති. ඒ කියන්නේ දැන් සම්බුදු සසුනකින් බැහැර වෙන ආගමක කම්මැලි වෙන්න කෙනා සැපට ඉන්නවා කියලා මොකද පව කර වෙන්නේ නැන්නේ මේ මොකද හේතු තංකිසේත දුරක්ඛාතත්තා භික්ඛවේ ධම්ම වෙන ධම්මස ඒක මේ දුරක්ඛාත නිසා ඒ කියන්නේ මනාකොට දේශනා නොකළ ධර්මයක් නිසා ඒ වගේම පින්නස්සවනස භාගතුන් වහන්සේ වදාලා ස්වක්ඛාතේ භික්ඛවේ ධම්ම වෙන යෝ ආරද්ධ විරියෝ අන භාගතුන් වහන්සේ ධර්මයේ තුල නම් වීරිය පටන් ගත්තොත් සෝ සුඛං විහෙරති ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කෙනෙක් සැපට ඉන්න කැමති නම් එයා විරිය පටන් ගන්න ඕන බව තමයි ස්වාමීන් වහන්සේ මේ දේශනාවෙන් අපිට හෙළිබෙලි වෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ ස්වාමීන් වහන්සේගෙන් අපි බලාපොරොත්තු වෙනවා කතා කරන්නට මේ සුවක්කාත ඒ වගේම දුරක්කාත මේ ධර්මණියන් තුල කලාතුරකින් මේ බුද්ධ ශාසනයක් ලැබෙන්නේ. දුරක්කාත ධර්මය විනය ලෝකෙ හැමදාමත් තියෙනවා. ඉතින් ඒ වගේ මේ ජම්බුදීප පේයාලේ විස්තර වෙනවා මේ සුලභ දුර්ලභ කරුණු ගැන. ඉතින් ඒවත් ඇසුරු කරගෙන අපි මේ ඊටාම දුර්ලභ සම්බුදු සසුනේ වීරිය සම්පූර්ණ කරගෙන මේ බෝධිපාක්ෂික ධර්ම සියල්ල අපේ ජීවිතයට ගොනු කරගන්නේ කොහොමද කියලා පින්නස් ස්වාමීන් වහන්සේ සමගින් අද දවසේ අවසරයි ස්වාමීන් වහන්සේ අපි කතා කරමු. එහෙමයි පින්නස් ස්වාමීන් වහන්සේ අපිට වීරිය ඇති කරගන්න මේ අපිට ලැබිලා තියෙන මේ ලාභය ගැන එහෙමයි තේරුම් ගැනීම අපිට මේ ලැබිලා තියෙන දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම දුර්ලභ බුද්ධ ශාසනයේ වටිනාකම ධර්ම ශ්‍රවණ ලාභයේ වටිනාකම මේ ලැබිලා තියෙන ලාභයන්හි වටිනාකම අපට තේරුම් ගැනීම ඉගෙන අපි නොනින් විමසලත් සිහි කිරීම අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අන්න ඒක අපිට තේරුම් ගන්න උපකාරී වෙන දෙසුම් මාලාවක් කෙටි දෙසුම් මාලාවක් මේ අංගුත්තර නිකායේ ජම්බුදීප පෙයාලේ බුදුරයන් වහන්සේ මේ ජම්බදීප උපමා කරගෙන වදාරනවා. එහෙමයි. තබදීම උපමා තමයි මේ බුදුරයන් වහන්සේ වදානවා මේ සේතාපි භික්කවේ අපමත්තකං ඉමස්මින් ජම්බුදීපේ ආරාම රාමණීයකම් වන රාමණීයකම් භූමි රාමණීයකම් පොක්කරණී රාමණීයක මේ දඹදිව හරියට මහන්නේ මේ රමණී ආරාම රමණීය වනාන්ත රමණීය භූමි පැම්පොකුණු තිබෙන්නේ ස්වල්පයක් චුට්ටයි ඒවා තියෙන්නේ. එහෙමයි අපිට දඹදිව ගියහම දකින්න ලැබෙනවා චුට්ටයි තියෙන්නේ. ඒ වුණාට මේ බෑවුම් පල්ලම් ගංගා දුර්ග කානු කටු තියෙන විසම තැන් කඳු ගැට ආදී තමයි ඉන්දියාවේ බහුලවම තියෙන්නේ. කෝච්චිවල අපි යනව හැතෙම ගණන් ලස්සන භූමිය දැක ගන්න ඇස්වලට ඉතාම දුර්ලභව තියෙන්නේ. අදටත් ඒ ස්වභාවය එහෙමමයි. ඉතින් මේ ලස්සන සුන්දර භූමිය ඉන්දියාවේ අඩුයි අදට. ඒ කාලේ මීට වඩා පොඩ්ඩක් හරි වැඩියෙන් තියෙන ඇති කියලා හිතනවා. අදට කොහොමදත් අඩුයි. ඉතින් මේ දඹදිව රමණීය භූමිය ස්වල්පයයි වගේ බුදුරජාන් වහන්සේ වදාරනවා. අන්න ඒ වගේම තමයි මේ ගොඩබිම උපදින සත්වයන් ඉන්නේ ස්වල්පයයි මේ ලෝකේ කියන්නේ. එහෙමයි.
නමුත් යම් සත්වයෙක් ජලයේ උපදිනවා නම් වතුරේ උපදිනවා නම් ඒ සත්වයමයි වැඩි කියනවා. අර දඹදිව මේ අසුන්දර තැන් කානු කටු පල්ලං කඳු දුර්ග ස්ථාන විසම ස්ථාන වැඩි වගේ. රමණීය තැන් ස්වල්පයි වගේ ස්වල්ප දෙනෙක් කියන ගොඩබිම උපදින්නේ. එතකොට ඔය මුහුදේ ජලයේ උපදිච්ච කොච්චර සත්ව ප්‍රමාණයක් එතකොට ඇද්ද නේද සාන? එහෙමයි. එතකොට මේ ගොඩමින් උපදින්නත් එතකොට වාසනාවක් තියෙන්න ඕන. ස්වල්ප දෙනෙන්න උපදින්නේ. ඊළඟට බුදුරයන් වහන්සේ උපමාවෙන් වදාරනවා ඒ වගේ ස්වල්ප පිරිසක් දඹදිව රමණීය භූමි ස්වල්පයක් වගේ ස්වල්ප පිරිසක් මිනිස්යන් අතර උපදින්නේ. බොහෝ දෙනෙක් මිනිස්යන්ගෙන් පරිබාහිර වෙනත් තිරිසන් ලෝකේ, නිරේ, පෙරේත ලෝකේ ඒ වගේ හතර අපාය උපදින්නේ කියලා. ඊළඟ බුදුරයන් වහන්සේ අර උපමාවෙම ජම්බුදීපී උපමාවෙම වදාරන දඹදිව රමණීය භූමි ස්වල්පයයි වගේ මනුස්ස ලෝකේ මිනිස්සු උපදින්දි බොහෝ පිරිසක් උපදින්නේ ප්‍රත්‍යන්ත දේශවල බුදුවරු පහළ වෙන්නේ නැති ධර්මය අහන්න ලැබෙන්නේ නැති දුර ඈත පළාතර රටවල් වල. එහෙමයි. ස්වල්ප දෙනෙක් මේ මධ්‍යම දේශී බුදුවරු පහළ වෙන ධර්මය අහන්න ලැබෙන ප්‍රදේශවල උපදින්නේ කියනවා. ඒකට කොච්චර දුර්ලභ ලාභයක්ද අපිට මේ ලාභය ලැබෙනවා නම් කෙනෙකුගේ ජීවිතයට නිසාන. එහෙමයි. ඊළඟ බුදුරයන් වහන්සේ මේ ජම්බදීපේ උපමාවෙම වදාරනවා රමණීය භූමි ස්වල්පයයි වගේ මේ මිනිසයන් වෙලා ඉපදුනාට පස්සේ මේ බොහෝ පිරිසක් දුෂ්ප්‍රඥව උපදින්නේ කියනවා. කට වාචාලකම් නැතුව ඒ වගේම ප්‍රඥාව නැති මෝඩ පිරිසක් හැටියට සුභාසිත දුර්භාසිත කියන්නේ ඒ මේ සුභාසිතයේ වූ බුද්ධ වචනේ අඳුන ගන්න බැරිව දුර්භාසිත වූ මිසදුටු වචන අඳුන ගන්න බැරි පිරිස විදිහට තමයි බොහෝ දෙනෙක් මනුෂ්‍ය ලෝකෙ උපන්නාමත් උපදින්නේ. ස්වල්ප දෙනෙක් තමයි මේ සුභාසිත බුද්ධ වචනේ හඳුන ගන්න දුර්භාසිත මිසදුටු වචනේ හඳුන ගන්න දක්ෂව මේ මධ්‍ය දේශේ උපදිද්දී උනත් උපදින්නේ කියන ප්‍රඥාවන්ත. ඊළඟට බුදුරජාන් වහන්සේ ඒ පිරිසෙනුත් බලන්න මේ තේරි තේරි සුළු පිරිසකට මේ ලාභය ලැබෙන හැටි නේ සන්නස. එහෙමයි. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාරනෝ මේ මේ විදිහට හැකියාවකින් ප්‍රඥාවන්තව මේ සුභාසිත දුබ්බාසිත අර්ථය තේරුම් ගන්න වචන තේරුම් ගන්න පුළුවන්කම ඇති උපදින අය අතරිනුත් මේ ආර්ය ප්‍රඥා ඇසින් යුතුව උපදින්නේ ස්වල්ප දෙනෙක් කියලා. එහෙමයි. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ආර්ය ප්‍රඥා ඇස ඇති උපදිනව නම් ඒ පිරිස ස්වල්පයයි කියන. බොහෝ දෙනෙක් අර දඹදිව රමණීය භූමි බොහෝ මේ කියන්නේ කටු දුෂ්කර මේ පල්ලම් බෑවු විෂමතෙන් බහුලව තියෙනවා වගේ බොහෝ දෙනෙකුට ආර්ය ප්‍රඥා ඇස නැහැ කිය. එහෙමයි. ඊළඟට ස්වල්ප දෙනෙකුට කියනවා තථාගතයන් වහන්සේ දකින්න ලැබෙන්නේ මේ ලෝකෙ. බොහෝ දෙනෙකුට තථාගතයන් වහන්සේ දකින්න ලැබෙන්නේ නෑ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ තථාගත ධර්ම විනය අහන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ ස්වල්ප දෙනෙකුට. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන හැම දිනාටම බණ අහන්න ලැබෙන්නේ නෑනේ. බණ අහන්න ලැබෙන්නේ ඊට වඩා ස්වල්ප දෙනෙකුට කියලා. බොහෝ දෙනෙකුට බණ අහන්න ලැබෙන්නේ නෑ කියලා. දුර්ලභයි. දුර්ලභයි. ඊළඟට අහන ධර්මේ දරා ගන්න ස්වල්ප දෙනෙක් කියලා. බොහෝ පිරිසක් අහන ධර්මයේ දරා ගන්නෑ කියන. ඊළඟට අහ දරාගත්තු ධර්මයේ අර්ථ කල්පනා කරන්නේ අර්ථ නුවණින් කල්පනා කරලා තේරුම් ගන්න තමන්ට ගල්පගෙන තේරුම් ගන්න මහන්සි ගන්න ඉතාම ස්වල්ප දෙනෙක් කියන. විශාල පිරිසක් මේ දරාගත්තු ධර්මයේ අර්ථ නුවණින් විමසන්න උත්සාහ කරන්නේ නැහැ. මේක දහම් දැඩුමකට පමණක් සීමා කර වෙනවා. එහෙමයි. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාරන ස්වල්ප දෙනෙක් කියන ධර්මානුධර්ම ප්‍රතිපදාවේදී ආර්තන වණින් තේරුම් අරගෙන ඒ ධර්මයට අනුව සීලය පුරුදු කරන්න, සමාධිය පුරුදු කරන්න, ප්‍රඥාව පුරුදු කරන්න මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ දෙන්නේ ස්වල්ප දෙනෙක් කියන ටික දෙනයි. ටික දෙනයි. බොහෝ පිරිසක් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ දෙන්නේ නැහැ කියන. එතකොට මේ දුර්ලභ ලාභයන් නේද මේ තේරි තේරි මේ අවසානට එන්නේ ස්වල්ප දෙනෙකුට ලැබෙන අර ජම්බුදීපේ රමණීය තැන් ස්වල්පයයි වගේ. මේ උපමාව බුදුරජාන් වහන්සේ මේ මහස පොළවෙන් ගන්න පස්වල්පයක් වගේ ස්වල්ප දෙනෙක් කියලා සමහර තැනකදී දේශනා කරනවා මේ ලාභයන් ලබන්නේ. මහ පොළවේ පස් වගේ විශාල පිරිසකට මේ ලාභය අහිමි වෙනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ ස්වල්ප දෙනෙක් කියන ඔන්න අපිට මේ වැදගත් වෙන කාරණාවක් මේ වීර්යය ගැන කතා කරන මේ ධර්ම සාකච්ඡාවටම. ස්වල්ප දෙනෙක් කියන මේ සංවේග විය යුතු තැන සංවේගී උපදව ගන්න. එහෙමයි. බොහෝ දෙනෙක් මේ ලෝකේ සංවේගයේ පත්විය යුතු තැන සංවේජනීය ඨාන ස්ථානයේ සංවේගී උපදව ගත යුතු තැන්වල ජීවිතේ සංවේගීට පත් වෙන්නේ නැහැ. එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරන ස්වල්ප දෙනෙක් කියන මේ ලෝකේ මේ සංවේගයට පත් වෙලා නොනින් වීර්යය කරන්න. බොහෝ දෙනෙක් සංවේගයට පත් වෙලා වීර්යය කරන්නේ නැහැ කියලා. නොනින් වීර්යය කරන්නේ නැහැ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනෝ මේ ලෝකේ නිවන අරමුණු කරගෙන සමාධිය ලබන්නේ චිත්ත ඒකාග්‍රතාවය ලබන්නේ ස්වල්ප දෙනෙක් කියලා. නිවන අරමුණු කරගෙන චිත්ත ඒකාග්‍රතාවය නොලබන අයමයි වැඩි කියලා. එහෙමයි සනස්. ඊළඟට මේ ලෝකේ මේ ප්‍රණීත විදිහට ආහාර ලැබෙන්නේ ස්වල්ප දෙනෙකුට කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟ දේශනාවේදී වදාහරනවා. බොහෝ පිරිසකට මේ හොඳට ප්‍රණීත ආහාර වේලක් නැහැ කියලා. අහුලගෙන කනවා ඉන්නේ කියලා. ඊළඟට හරි ලස්සන දේශනාවක් අවසානට බුදුරජාණන් වහන්සේ වදාහරනවා. මේ ලෝකේ මේ අර දඹදිව රමණීය භූමි ස්වල්පයයි වගේ මේ ධර්මයේ මේ විදිහට මේ අර්ථ රසය ලබා ගන්න. මේ දුර්ලභව ලැබිච්ච අවස්ථාවේ ධර්මයේ අර්ථ රසය ලබා ගන්න. එවගේ ධර්මයේ ධර්ම රසය ලබා ගන්න. එහෙමයි. විමුක්ති රසය ලබා ගන්නේ ස්වල්ප දෙනෙක් කියනවා. බොහෝ දෙනෙක් මේ ධර්මයේ අර්ථ රස ලබන්නේ නැහැ කියනවා. ඊළඟට මේ ධර්මයේ ධර්ම රසය ලබන්නේ නැහැ. විමුක්ති රසය ලබන්නේ නැහැ. එහෙමයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාරන තස්මාතිහ භික්කවේ ඒවං සික්කිතබ්බං. ඒ නිසා මහණෙනි ඔබලා මේ විදිහට හික්මෙන්නේ කියනවා. අපි අත්ත රසස්ස ධම්ම රසස්ස විමුක්ති රසස්ස ලාභිනෝ භවිස්සාමාති. අපි මේ ධර්මයේ අර්ථ රසය ලබන අය වෙනවා. ධර්ම රසය ලබන අය වෙනවා. විමුක්ති රසය ලබන අය වෙන්නෙමු කියලා හික්මෙන්නේ කියන මේ විදිහට. එහෙමයි සනස්. මෙන්න මේ විදිහට මේ අපිට මේ දුර්ලභව ලැබෙන කරුණු රාශියක් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී ඉස්මතු කරනවා. මේ ජඹුදීප පෙයාලේ දේශනාව. මේවා ගැන අපි තේරුම් ගැනීම මේවා ගැන නිතර නිතර හිතන්න කියලා බුදුරජාන් වහන්සේ ප්‍රත්‍යක්ෂා කරමින් දේශනා කරනවා. මේවා සිතීම අපිට මේ වීරිය ඇති කරගන්න ආහාරයක්. වීරිය සම්බොජ්ජංග එදී අපිට ඉස්සරහදී මුණ ගැහෙනවා. මේ නූපන් වීරිය සම්බොජ්ජංග උපදව ගන්න, උපන් වීරිය සම්බොජ්ජංග දියුණු කරගන්න ආහාර මේවා. වීරිය සම්බොජ්ජංග ඨානේ ධර්ම කියනවා. සුවනාසේ සිහිපත් කළ ආ විදිහට මේ දුර්ලභ කරුණු ගැන, ඒ වගේම ඒ ජඹුදීපය ලැබී සංවේග වීතු තන සංවේග වෙන කෙනා දුර්ලභයි කියලා කියුණා. ඉතින් මේ සෝමනස් සූත්‍රයේ ස්වාමීන් වහන්සේ සඳහන් වෙනවා මේ සංවේගය ගැන කාරණාවක්. භාගතුනාසේ එතනින් දේශනා කරනවා මේ කරුණු දෙකකින් සමානිත භික්ෂුව මේ ජීවිතයේදී ගොඩක් සැපෙන් සතුටින් ජීවත් වෙනවා කියලා. ඒ තමයි කියන්නේ කාරණේ ආශ්‍රයයන් ක්ෂය කිරීම පිණිස පටන්ගත් වීරිය යුක්ත වෙනවා. අද එහෙම අපි දැන් මේ කතා කරන්නේ සතර සම්‍යප්පදාන වීරිය ගැන, පටන්ගත් වීරිය ගැන. මේ කරුණු දෙක මොකක්ද කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මේ සංවේගයට පත්විය යුතු තැන්වලදී සංවේගයට පත්වීමත්, ඒ වගේම මේ සංවේගයට පත් වෙලා නුවණින් වීරිය කිරීමත් කියන දෙක. දැන් සෝනා සිහිපත් කළේ ඒ දෙක. සංවේගයට පත්වීම, ඒ වගේම මේ වීරිය කිරීමත් කියන දෙක. පින්නත් මහණනි, මෙන්න මේ කාරණා දෙකින් සම්බන්ධිත භික්ෂුව මේ ජීවිතයේදී ගොඩක් සැපෙන් සතුටින් වාසය කරනවා. ඉතින් එහෙනම් කෙනෙක් සතුටින් සැපෙන් වාසය කරන්න කැමති නම් සංවේග විය යුතු තැන සංවේගයට පත් වෙන්නට වෙනවා. ඒ වගේම සංවේගයට පත් වෙලා වීරී කරන්නට වෙනවා. එතකොට ඒ සැපේ අරන් යනවා භාගතුන් වහන්සේ වදාලා, ඒක අරහත්ත්වයේ පිණිස උමනා වැඩපිළිවෙල පටන් ගන්නවා කියලා. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කරුණ දේශනා කරලා ස්වාමීන් වහන්සේ මේ ගාථාවලින් මේ අර්ථය කැටි කර මේ විදිහට වදාලා, කෙලෙස් නසා දැමීමේ වීරියක් තියෙන අමා නිවන් මඟ ගැන අතිසයින් දක්ෂ භික්ෂුවක් ඉන්නවා. ඔහු නුවණින් විමසා බලන කෙනෙක්. ඒ ඥානවන්තයා සංවේගයට පත් විය යුතු තැන්වල සංවේගයට පත් වෙනවා. ඉතින් එහෙනම් සංවේගයට පත් විය යුතු තැන සංවේගයට පත් වෙන කෙනා තමයි ධර්මයේ ඉස්සරහට යන්නේ, වීරිය ආරම්භ කරන්නේ. අවසාන වශයෙන් තව ගාථාවක් අදහස තියෙනවා. මේ විදිහට කෙලෙස් තාවන වීරියෙන් යුක්තව, සාන්ත ගතිපැවැතුම් වලින් යුක්ත, සංසිධීමේ යුක්ත, චිත්ත සමතෙහි භාවනාවසේ යෙදී සිටින භික්ෂුව සියලු දුක් නැති කිරීමට පෙමිනෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ සියලු දුක් නැති කිරීමට උපකාර වන
සංවේගයට පත්වීම ගැන වදාළ තව උතුම් දේශනාවක් ස්වාමීන් වහන්සේ අහන්න කැමතියි. සංවේගයේ විවිධ තැන සංවේග වෙන ආකාර ගැන භාගතුන් වහන්සේ වදාළ කරුණු තව තියෙනවා බුද්ධ දේශනා ආශ්‍රිතව. ඉතින් එහෙනම් අපිට මේ සංවේගයේ විවිධ තැන සංවේගයට පත්වීම බොහොම වටිනවා. මොකද ඒත් එක්ක වීර්යය ආරම්භ කරගෙන කෙනෙකුට සියලු දුක නිදහස් කරවන අරහත්වේ කරාගෙන යන්න උපකාර කරන නිසා අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ කොහොමද තවදුරටත් අපි සංවේග විවිධ තැන සංවේග වෙන්න ඕන විදිය හොඳට හොඳාකාරයෙන් තේරුම් බේරුම් කරගන්නේ? ඔව්, අපි සංවේගයට පත්වී තැන් බුදුරජාණන් වහන්සේ මේ දෙසුමි දිස් මේ ඉස්මතු කරනවා. එහෙමයි. මේ දේශනාව සන්නහස අස්සාජානීය පතෝද සූත්‍රේ. ඒ බුදුරජාණන් වහන්සේ මේකෙදි මේ ආජානීය අස්සයන් හතර දෙනෙක් ගැන දේශනා කරනවා. උපමා කරගෙන දේශනා කරන්නේ මේ එක මේ ආජානීය අස්සෙක් ඉන්නවා කියනවා. මෙයා මේ රැහැම්පට දැක්කහම, කියන්නේ රේදුරා රතේට නැගලා, ඒ රතාචාර්යවරයා මේ රැහැම්පට අල්ලපු ගමන්, කියන්නේ පද මේ කෙවිට පද ඒ රැහැම්පට අරගෙන කෙවිට ගත්තු ගමන් මේක දැක්කපු ගමන් මේ ආජානීය අස්වැය සංවේගයටපත් වෙනවා. කොහොම සංවේගයටපත් වෙන්නේ? අද මේ රතාචාර්යවරයා මට මොකක් හරි දඩුවමක් කරන්නයි මේ සැරසෙන්නේ. මම මොකද්ද ඊට කලින් මේ රතාචාර්යවරයාට කළ යුත්තේ? මම උදව්වක්ද කරන්නට ඕනේ කියලා එයා සංවේගයටපත් වෙලා ඒ රතාචාර්යවරයාගේ අර අස්වාරෝහකයාගේ මේ කටයුත්ත පහසු කරන්න එයා කටයුතු කරනවා. අන්න ওই විදිහ ආජානීය අස්සෙක් ඉන්නවා කියේ. එහෙමයි. කෙවිත දැක්ක ගමන් බය වෙලා එයා ගමන ආරම්භ කරනවා. එහේ. දෙවෙනි ආජානීය අස්සයා කියනවා එයා මේ කෙවිත මේ දැක්ක කියලා මේ රතාචාර්යවරයා රතේර නැගලා රැහැම්පට අරගෙන කෙවිත ගත්තා කියලා යන්නේ නෑ. එයාගේ මේ ලොම් අතරට කෙවිත තියන්න ඕනේ. අන්න එතකොට තමයි ආජානීය අස්සයා උතුම් බර්ගිය අස්සයා යන්න පටන් ගන්න. තුන්වෙනි අස්සයා ගැන කියනවා එයා කෙවිත දැක්ක කියලා යන්නෙත් නෑ. ලොම් අතරට කෙවිත තිබ්බ කියලා යන්නෙත් නෑ. පොඩ්ඩක් හමට වදින්න ටිකක් ගහන්න ඕනේ. අන්න එතකොට තමයි අස්සයා යන්න පටන් ගන්න කියන්නේ. හතරවෙනි අස්සයා කියනවා එයා කෙවිත දැක්ක කියලා යන්නෙත් නෑ. ඊළඟට ලොම් අතරට කෙවිත තිබ්බ කියලා යන්නෙත් නෑ. හමට වදින්න ගැහුව කියලා යන්නෙත් නෑ. එයාට හොඳට ඇට ඔලටම වදින්න පාරක් හයි ගහන්න ඕනේ. එතකොට තමයි අස්සයා දැන් මේ රතාචාර්යයා ගමනක් යන රැහැස්ති මම මොකද කරන්න ඕනේ කියලා බලලා ගමන යන්න පිටත් වෙන්නේ. එතන අස්සයා හතර ඒ දින ආකාර හතරකට සංවේගයටපත් වෙන්නේ. එහෙමයි සනස්. ඉතින් අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේකෙන් ඉස්මතු කරනවා මේ පුරුෂයෝ හතර දෙනෙකුත් මේ ලෝකේ විද්‍යාමානයි කියලා. දකින්න ඉන්නවා කියලා. භද්‍රව සොඳුරු පුරුෂයෝ හතර දෙනෙක්. සංවේගයට පත්වන්නා වූ සොඳුරු පුරුෂයෝ හතර දෙනෙක් ඉන්නවා කියලා. එහෙමයි. ආජානීය පුරුෂයෝ. බුදුරජාණන් වහන්සේ වදාන එක්තරා පුරුෂයෙකුට අහන ලැබෙනවා අහවල් ගමේ නියම් ගමේ අහවල් ස්ත්‍රිය පුරුෂයා දුකටපත් වෙලා අසනීප වෙලා මැරුණා කියලා. අහන්න ලැබෙනවා. අන්න ඒකෙන් එයා සංවේගයටපත් වෙනවා. මේ අනේ මේ විදිහට මිනිස්සු මැරෙනව නේද? මමත් මේ විදිහට මරණයටපත් වෙනව නේද කියලා මෙන්න මෙයා සංවේගයටපත් වෙනවා. මගේ ජීවිතය අර මරණාසති සූත්‍රවලදී වදාහලේ. අන්න ඒක සිහි කරගන්න අවස්ථාවක් කරගන්නවා ඒක. අන්න එහෙම සිහිපත් කරගෙන සංවිග්ග යෝනිසෝ පදහති. එයා සංවේගයටපත් වෙලා අනේ මංකරාත්මේ මරණය මේ විදිහට එනවනේ, මේ අහපු ගමන් මරණයක් ගැන. එයා සංවේගයටපත් වෙලා නුවණින් වීර්යය කරනවා. අන්න කුමකටද? එයා ඕ පහිතත්තු එයා වීර්යය කරන නොපත්තු ගුණධර්ම දියුණු කරගන්න. සාක්ෂාත් කරගන්න. එයා මේ විදිහට වීර්යය කරමින් කායේන චේව පරම සත්‍යං සච්චි කරෝති. මේ කයින් සාක්ෂාත් කරගන්න ඕන. සමාධි සමාපත්‍ය ආදී උතුම් ගුණධර්මයන් සාක්ෂාත් කරගන්න. පඤ්ඤායච අතිවිජ්ජ පස්සති. විදර්ශනා ප්‍රඥාවේ දකින්න ඕනේ මේ ජීවිත යථාර්ථය. දකිනවා, විනිවිද දකිනවා. ජීවිතේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරගන්න හැම වීර්ය කරමි. අන්න ඒකට මුල වුණේ අර සංවේගී වේතු තන සංවේගී උපදවා ගැනීම. ඒ කියන්නේ කෙනෙක් මරුණා කියලා එයාට කනට අසීම් මාත්‍රයෙන් එයා සංවේගයට ලක් කළා. තමනුත් මේ මරණයට ලක් වෙන්න පුළුවන් කියලා
වීරිය ආරම්භ කරලා කටයුතු කරන කටයුතු කරනවා. හරියට ඒක උපමා කරන්නේ අර ආජානීය අස්වැයා හොඳ මස්සයා කෙවිත රතාචාර්යවරයා ගත්ත ගමන් අරකට නැගලා යන්න පටන් ගත්තා. මෙහාට ගමේ අහවල් පුරුෂයා මැරුණා කියලා ආරංචි වෙන්න අහන්න ලැබෙන්න විතරයි ඕනේ මෙයා සංගීගේ උපදව ගන්න. එහෙමයි. දැන් අද කාලේ කොච්චර අහන්න ලැබෙනවද මිනිස්සුන්ට මේ ප්‍රවෘත්ති වලින්? ඉදාට වඩා අද අහන්න ලැබෙනවා මිනිස්සු දහස් ගණනින් මැරෙනවා කියලානේ. ඒත් මේ විදිහට සංවේගී උපදවාගෙන මේ නුවණින් වීර්ය කරන කිරීම කොච්චර දුර්ලභයිද නේසනස්. ඒකනේ බුදුරජාන් වහන්සේ මේක මේ මහ පොළොවෙන් ඒ විදිහට අවසරයස නැද්ද? එහෙම වීර්ය කරන කෙනා භගතුන් දේශනා කරන්නේ පුරුෂ ආජානීය කෙනෙක් වශයෙන් නේද? ඔව් ආජානීය පුරුෂයෙක් වශයෙන්. ඒක දුර්ලභ කරුණක් හැටියට අපි කලින් කතා කර බුදු දේශනාවලදී අපිට මුණ ගැහුණා නේසනස්. ඊට දෙවෙනි ආජානීය පුරුෂයා ගැන බුදුරජාන් වහන්සේ වදාරනවා. අර ආජානීය අස්වැයට උපමා කරමින් වදාරන්නේ අස්වැගේ ස්වභාවය වුණේ අස්වැයා මේ කෙවිත දැක්ක කියලා ගියේ නෑ දෙවෙනි එකේ. ඔව්. ලොම් අතරට තියන්න උනා කෙවිත. අන්න ඒ වගේ යන්න පටන් ගන්න මේ කියන්නේ සංවේගයට පත් වෙන පුරුෂයෙක් ඉන්නවා කියනවා. එයාට අර විදිහට අහන්න ලැබෙන්නේ නෑ කියනවා. අහවල් ගමේ අහවල් පුරුෂයා මැරුණා දුකට පත් වුණා කියලා. එයාට Tamanටම දකින්න ලැබෙනවා කෙනෙක් මැරිලා ඉන්නවා. දුකට පත් වෙලා අසනීපලා දරුණු මාරාන්තික රෝගයකට බඳුන් වෙලා ඉන්නවා දකින්න ලැබෙනවා. එහෙමයි. අන්න එතකොට එයා සංවේගයට පත් වෙන අනේ මටත් මේ ඉරණම අත් වෙනව නොවේද කියලා. අන්න සංවේගයට පත් වෙලා එයා වෙරවීරිය කරනවා තමන්ගේ ජීවිතයේ තියෙන අකුසලයන් ප්‍රහාණය කරන්න කුසලයන් දියුණු කරගන්න. අන්න එහෙම වෙරවීරිය කරමින් එයා ජීවිතේ මේ උත්තරීතරත්වයේ කරා උතුම් ගුණධර්ම දියුණු කර ගැනීම කරා යනවා. එහෙමයි. ඒ අර ලොම් අතරට කෙවිත තිබ්බ ගම යන්න පටන් ගත්ත ආජානීය අස්සයා පුරුෂ ආජානීය කෙනා. ඔව්. තුන්වෙනි පුරුෂ ආජානීය පුරුෂයා ගැන බුදුරජාන් වහන්සේ උපමා කරන්නේ අර තුන්වෙනි අස්සයාට. එයාට හැමත වදින්නම හැරින් බැරින් පහරක් ගහන්න ඕන. අනේ වගේ පුරුෂයෙක් ඉන්නවා එයාට අහන ලැබෙන්නේ නැහැ කියනවා. මේ අහවල් කෙනා මැරුණා කියලා. Tamanට දකින්න ලැබෙන්නේ නැහැ. ඊළඟට එයාට එයාගේම ඥාති කෙනෙක් ලේ නෑ එක්ක අම්මා එක්ක තාත්තා දරුවෙක් සහෝදරයෙක් ළඟම බිරිඳ ස්වාමියා ළඟම කෙනෙක් මැරෙනවා දරුණු රෝගාබාධයකට පත් වෙනවා. අන්න එතකොට සංවේගයට පත් වෙන සොඳුරු ආජානීය පුරුෂයෙක් ඉන්නවා කියන. අන්න එයා සංවේගයට පත් වෙලා අනේ මටත් මේ ඉරණම වෙනවනේ මෙහෙම ප්‍රේමනාප දේවල් වලින් වෙන් වෙනවනේ මේ සසරේ යනකොට කියලා සංවේගය උපදවගෙන එයා වෙරවීරිය කරනවා නුවණින් මේ ධර්ම මාර්ගයේ අනුගමනය කරන්න අකුසල් බැහැර කරන්න කුසල් දියුණු කරගන්න මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගන්න. එහෙමයි. අන්න තුන්වෙනි ආජානීය පුරුෂයා බුදුරජාණන් වහන්සේ අර ලොම් වලට මේ කියන්නේ හැමත වදින්න ගැහුවම යන්න පටන් ගන්න අස්සයට උපමා කරමින් වදාළේ. එහෙමයි සනස්. හතරවෙනි ආජානීය පුරුෂයා ගැන පින්නස් ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ වදාළේ එයා මේ එයාට අහන්න ලැබෙන්නේ මරණයක් ගැන. දකින්න ලැබෙන්නේත් නැහැ. එහෙමයි. එයාට ඊළඟට මේ තමන්ගේම ලේ ඥාතියෙක් මරණ අවස්ථාවකට මොන දෙන්න වෙන්නේත් නැහැ. එයා තමන්ම දරුණු මාරාන්තික රෝගාබාධයකට ලක් වෙනවා. පිළිකාවක් හැදෙනවා. හදවත් අමාරුවකට ලක් වෙනවා. වග්ගඩු අමාරුවකට දරුණු රෝගාබාධයකට තමන්ට මුහුණ දෙන්න වෙනවා. අන්න එතකොට සිහිය උපදින සොඳුරු පුරුෂයෙක් ආජානීය පුරුෂයෙක් ඉන්නවා. අනේ මෙහෙම ජීවිතයක් නේ මේක. මෙහෙම අස්ථිර ජීවිතයක් නේ මේක. කියලා එයා සංවේගීටපත් වෙනවා. සංවේගීටපත් වෙලා එයා නුවණින් වීර්යය කරනවා. ධර්මයේ පුරුදු කරගෙන තමන්ගේ හිතේ තියෙන අකුසල් බැහැර කරගන්න කුසල් දියුණු කරගන්න මේ තව ස්වල්ප කාලයකින් මම මරණයට පත් වෙනවා නේද මේ හසනේපේ මට නැවත නැවත මේ වගේ කයක් මේ වගේ ජීවිතයක් නේද උරුම වෙන්නේ කියලා නබදු සසරක නේද මට ගමන් කරන්න වෙන්නේ කියලා යා නුවණින් සිහි කරලා වීරිය උපදව ගන්න යා ආරේෂ්ඨාංගික මාර්ගය පුරුදු කරනවා යා උතුම් මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ ආජානීය පුරුෂයා හතර දෙනා ධර්ම මාර්ගයේ පැමිණෙන්නේ මේක විස්තර වෙන්නේ සංවේග යෝනිසෝ පදහති කියලා නේද? සංවේග යෝනිසෝ පදහති. එතකොට ඔය මේ කතා කරන වීරියට එනවා කියන එකයි කියවෙන්නේ. ප්‍රධාන වීරියට
යෝනිස ප්‍රධාන වීරියට ප්‍රධාන මාර්ගයට එනවා. එතන පළවෙනි කෙනා එන්නේ ඒ තමන්ට කනට ඇහිලා කෙනෙක් වරුණා කියලා. දෙවෙනි කෙනා ඇහිලා නෙමෙයි තමන්ම දැකලා. තමන්ම දැකලා තමන් කල්පනා කරා මටත් මෙහෙම වෙයි කියලා. තුන්වෙනි කෙනාට එයා දැනෙන්නේ තමන්ගේ ලේ ඥාතියේ අසනීප වුණොත් නැත්නම් මරණයටපත් වුණොත් ඒකින් එයා සංවේග වෙනවා. හතරවෙනි ආජානීය පුරුෂයා තමන්ම ලෙඩ වුණා තමන්ම දරුණු රෝගාබාධයක් ඇදුනාම ඒ ගැන කලකිරලා ඒක සංවේගයටපත් වෙලා යොනිසෝ ප්‍රධාන වීරිය කරලා මේ ධර්ම මාර්ගය ඉදිරියට යනවා කියලා භාගතුන් වහන්සේ වදාළේ. එතන මේ හතර දෙනාම ආජානීය පුරුෂය වශයෙන් දේශනා කළා. මේ හතර අවස්ථාවම අපිට මොන ගැහුණාම මොන ගැහෙන අවස්ථා තියෙනවා. එහෙමයි. ඉතින් මේකෙදී අපි සංවේගී උපදව ගන්න නැත්නම් ආජානීය පුරුෂෝ නෙමෙයි අපි. එහෙමයි. අර වල්ලස්සය වගේ එයාත් එතකොට හීන පුරුෂයෙක් ගණනට වැටෙනවා. මේ ආජානීය පුරුෂෝ තමයි මේ අවස්ථා හතරදී සංවේගීටපත් වෙන. අර දඹදිව රමණීය භූමි ස්වල්පයයි වගේ. එහෙමයි. ස්වල්ප දෙනෙක් කියලා බුදුරජාන් වහන්සේ මේ සංවේගී වීදු තැන සංවේගීටපත් වෙන නිසා. ඉතින් සංවේගී වීදු තැන සංවේගීටපත් වෙන්න ඒ කාර්යයේ උපකාර වෙනවා මේ දේශනා අහද්දී නිසා. ශ්‍රවණය කරන් ලැබීම. භාග්‍යවතුන් වහන්සේ අවබෝධය අදාහ ගන්න කෙනෙක් තම ධර්ම මාර්ගයට පිවිසෙන්නට ඒකාන්තයෙන් උපකාර වෙනවා. සංවේගීටපත් වෙලා ඊට පස්සේ යෝනිසෝ පදහන්ති නෝනේ වීරිය කිරීමත් ඒ වගේම දුර්ලභයි. කෙනෙක් සංවේගයට පත් වෙලා එතනින් නැවතිලා ඉන්නවා. අනේ මෙහෙම සසරන්නේ මේක කියලා. එහෙමයි. ඉතින් වීරිය කරන්නේ එහෙමත් දුර්ලභ කෙනෙක්. හොඳමයි පින්වත් ස්වාමීන් වහන්සේ එහෙමනම් අද දවසේත් අපි සතර සම්‍යක් ප්‍රධාන වීරියට උපකාර වන මේ ඉතා උතුම් දේශනා ශ්‍රවණය කළේ දුර්ලභ බුද්ධ ශාසනය ගැන ඒ වගේම දුර්ලභ බොහෝ කරුණු ගැන ඒ වගේම ආජානීය පුරුෂයෙක් ගැන පුරුෂය හතර දෙනෙක් ගැන කතා කළා. මේ හැම එකකින්ම අපට මම්පෙත් විවර කරවනවා යෝනිසෝ මානසිකාරයට පැමිණෙන්නට ප්‍රධාන වීරිය උපදවා ගන්නට. ඉතින් ඒ නිසා දෙවියන්ට මිනිසුන්ට ලෝකෙ හැම දෙනාටම බොහෝ සැපත සලසන සම්බුදු වදන් ස්වාමින් වහන්සේ බොහෝ සෙයින් අද දවසේ අපට ඉස්මතු කොට වදාලා. ඉතින් ඒ නිසා බොහෝ පින් රැස් වුණා මේ බුද්ධ වචනේ පිරිසිදුව දායාද කළ නිසා. ඉතින් මේ රැස්වන පින අපි ස්වාමීන් වහන්සේ අනුමෝදන් කළමු සිරු දෙවියන්ට මේගේ ඥාතීන්ට ඒ වගේම ධර්ම දාණය ලොවට දායාද කරන දහම් පණිවිඩය රැගෙන යන ශ්‍රද්ධා මාධ්‍ය ජාලයට හැම දිනාටම මේ ආජානීය පුරුෂයන් බවට පත්වන්නට යෝනිසෝ ප්‍රධාන වීරිය උපදවා ගන්නට සත්‍තිස් බෝධිපාක්ෂිය ධර්ම සම්පූර්ණ කර ගන්නටම මේ උතුම් දේශනාව කතා බස් කිරීමෙන් සාකච්ඡා කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් අපරස්කලේ පින හැම දිනාටම ඒකාන්තයෙන් හේතු වාසනා විත්වා සාදු 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 සම්මා සම්බුද්ධෝ අත්තසෝ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝති